සුබ දවසක් ඩපඩිකේන් කැම්පස් YouTubeු ශැල්ල කත්තක් එකතුලායි ඔොුල් හැෝටම. ඉතින් අපි කලින් වීඩ එකෙදි කතාකරා කොහොමද කම්පෝනන්ස් කියේට් කරන්නේ ඒ කම්පෝනන්ටස් ටයිල් කරන්නේ කම්පොනෙට් වේරියන්ස් ශර්් ලයිබරිස් වගේ දේවල් ගැන. ඉතින් අපි මේ වීඩ එකකිදි බලමු කොහොමද? ෆිගමවල ප්‍රඩක්ටවිට එක වැඩි කරගන්න ලගස්ය කරන්න කියලා ඊට පස් අපි බලමු මොනාත් අපිට ඒවගේ ය කරන්න පුළ ලගස් කියලා අපි ෆිගමවලදී පලගෙන්ස් කරන්නේ මෙන්න මේ ටල්බා එකය තියෙන මෙන්න මේ Reසෝසස් කියන අයිකරණ එක ලික් කරලා මේ අපි මේ විදිට කලික් කරගත්තොත් ඔයාට පේනවැති මෙතන කම්පෝනන්ස් කියලා ටැබ්බ එකක් තියෙනවා ලගන්ස් කියලා ටැබ් එකක් තියෙනවා විජර්ස් කියලා ටැබ් එක තියෙනවා තින් මෙතනින් මේ පලගින්ස් කියනට ඇබ්බ එකේ තමයි අපිට තියන ප්ලාගන්ස් බලාගන්න පුළුවන් වෙන්න. ඉතින් මෙත්තනින් අපිට කරන්න තියනෙ අපි කැමති ප්ලගින් එක එොමෙලිස්ටි එකින් බලන්න පුළුවන් එහෙම නැත්නං මෙතනින් සර්ච් කරලා හොයා ගන්න පුළුවන් ඉතිං අපි බලමු මොනවද අපිට ෆිග්මවරදදි යස් කරන්න පුලම් පලගිස් කියල් මේ ප්ලගින්ස් ගත්තහම ගොඩාක් තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතිංන් අපි ඒවයින් ප්‍රධාන වශයෙන් අපට ියස් කරන්න පුළුවන් ලගන්ස්කපා ගැන අද කතා කරමු ඉස්සලා අපි බලමු මේට්‍රල් කියන ලග එකර මම මෙතනට්‍රල් කියලා සර්ච් කරනවා මේ ප්ලග එකෙන් වෙන්නේ අපේ ඩිසයින් එකට අවශ්‍ය ඩමිට ඒ ටෙක්ස්රවෙන්න පුළුවන් ඉමේජස් වෙන්න පුළුවන් ඒවා අපිට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් ඉතින් අපි ඊට කාල මෙන්න මෙතන අපේ රේම් එක ම් එක අපි ක්‍රියේට් කර ගමු ෂේප්ස් කීපයක් මොකද අප ඇ් කරන මොකද ඇඩ් කරන ටෙක්ස් හරි ඉමේජ සරි අපට පලේස් කරගන්න තැන කෝනි නිසා ති මේ විදිහට මම මෙතන ටෙ එක කැට් කරගන්නවා ඊට පස්සේ මම තවෂේ් එකක් කැඩ් කරගන්න විදිහයට සැකල් එකක් ට්‍රෝ කර ගන්න දැන් මම කරන්නේ මගේ ප්ලාගන් සොලට ගිහිල්ලාටට ්‍රියල් කියන පලාගින්න එක මෙන්න මේ මුලින් මෙෙන ප්‍රගි් එක මේ අයිකරන එක තමයි ප්ලාගන් අයිකර එක ඒක මේ විදිහයටට ලික් කරනවා ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහ පොප් එකක් බලාගන්න පුළුවන් මෙතනින් ඔයාගෙන් අහනවා ඔයාට ඕනේ ඩමිටෙන්් කැටගරි එක මොකක්ද කියලා ඇවටාස් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් ඩේට් එකක් වෙන්න පුළුවන් ඇ්‍රසස් වෙන්න පුළුවන් ෆෝ නම්බ නැත්නම් ලොරමප්සම් ඩමි ටෙක්ස්ට මේ ඕන එකක් වෙන්න පුළුවන්. ඉතිං ඉස්සලම මම මයිහෙඩින් කියන ටෙක්ස්ට එක වෙනුවට නේම් එක කැට් කරගන්න යන්නේ ඉතින් මට තියෙන්න්නේ මේක මේ විදිහට සිලෙක් කරලා මෙන්න මේ ෆුල් නේම් කියෙනෙකුඩ කලික් කරන්න. ඔයාට පේන මැති රැන්ඩම්ලි මගේ එක වෙනට නේම් සැඩ්වෙන විදිහ. ඉතින් මම කැමති නමක්කාට පස්සෙ මට මේක කලික් කරන එක ස්ට්‍රොප් කරන්න පුළුවන්. ඊට පස්ස මම කරන්න යන්නේ මෙතනට ඩමි ටෙක්ස්ට එක කැඩ් කරගන්න එක කියැන ලෝරේමපසම් ටෙක්ස්ක් ම මේ විදිහට මේ ලිීක් කරනවා මග අහනවා මෙන්න මේ ටෙක්ස්ට එක කොහට දැඩ් කරන්න ඕනු කියලා. ඉතින් මට පුළුවන් මේ විදිහට ඇප්ලයි යෝල් කියන ඔපෂන් එක දෙන්න ඊට පස්ස දෙෙන් අහනවා ප්‍රීස් ඩෙක් ටෙක්ස් ලේය කියල එකක් ඉතින් මම මේ විදිහට ටෙක්ස් ලේයර එකක් මෙතෙන්ට ඇඩ් කරනවා ඊට පස්සේ ඇප්ල කියන බටන එක දෙනවා ඔයාට පේන ඇති ඩමි ටෙක්ස් එක මගේ ෆරේම් කොඩට ඇඩ්ටුන විදහ ඉතින් මට මේ විදිහට මගේ ටෙක්ස් ලය එකට විත්තකක් දෙන්න පුළුවන් විත්තකක් දීලා මම මේ විදිහට එක පොසිෂන්් කරගන්නවා පැසම කරන්න යන්නේ මගේ මේ සර්කල්ලක ඇත්තුළට ඇවටා එකක් දාගන්නේ කල් ඉතින් මම මේ විදිහට මේ ඇවටාස් කියන පෂණට ගිහිල්ලා මේක සිලෙක් කරලා තියේ්දී මේක ලික් කරන ඉතිං ඔයාට පේන ඇති මගේ සර්කල් එක ඇත්තුළට එහෙම නැත්නම් මගේ ෂේප්ප එක ඇත්තුලට ඉමේ් එකක් ෆිල්වෙන විදිහ ඉතිං ඔය විදිහට තමයි අපි මේ ප්ලාගින්න එක य කරන්න තින් මෙතනින් කැටගරිස් මෙතනත් තායි වෙන් කරලා තියෙනවා ටෙක්ස් තියෙනවා ඉමජස් තියෙනවා Iකන්ස් තියෙනවා මේ විදිහට කැටගයිස් කරලා තියෙනවා ඉතින් අපිට අවශ්‍ය දේව මේ ්ලගින්න එකෙන් ඇඩ් කරගන්න පුුව ඊළග පලගින් එක තමයියිකන්කව් කියලා කියන්නේයිකන්ස්කව් කියන ්ලගින්න එකෙන් අපිට පුළුවන් අපේ ඩිසයින් එකට අවශ්‍ය අයිකන්ස් ඇඩ් කරගන්න ඔයාට ඔයා ළඟ කන්ස් නැත්නම් ඔ ඉන්ටනෙට්ින් ්‍රී සෝස් එකකින් කොයින් හරි යිකන් සර්් කලා මයි ඔයා ඩිසයින්් එක අපප්ලෝඩ කන්න ඕන තින් ඒටඩ ලේසි මෙන්න මේ වගේ ප්ලගින් එක ියස් කරගෙනයිකන්ස් ඔයාගේ ඩිසයින් එකට ඇඩ් කරගන්න එක ඉතින් මේ විදිහට මම මගේ ප්ලගි එක නම සර්ච් කරගන්නවා මෙතනින් මම ළඟදක ය කලා තියෙන නිසායිකන්ස්කව් කියලා මගේ ප්ලාගන්න එක පෙන්න්නනවා මට තියන්නේ මේක මේ විදිට ලික් කරගන්න ඊට පස්සේ මට පුළුවන් මෙතනින් මම කැමැති අයිකන්ස් තෝරගන්න ඉතිං ඔයා හිතන්න මම මෙන්නම සෙටිං අයිකැන එක සිලෙක්් කරා කියලා ඊට පස්සේ මට පුළුවන් මේකට අවශ්‍ය කල පැලට් එක මෙතනින් සිලෙක් කරගන්න එහෙමනැත්නං අලුත් කල පැලට් එක ක්‍රියේට් කරන්නුනත් මට පුළුවන් හැබැයි අපි අළුත් කල පැලට් එක ක්‍රියට් කරන්න නං ඔයා කන්ස් කා්කට ිස්තවලා ලොග්වෙෙන්න්න ඕනේ ඊට පස තමයි ඔයාගම කලපලටකක් ඔයාට ඇඩ් කරගන්න පුුවන්වෙන්නේ එහෙම නැත් නං ඔයාට පුළුවන් මෙතනින් දැනට තියෙන කලපලටකක් ඔයා කැමති විදිහට සිලෙක් කරගන්න ඊට පස්සේ අයික එකේ තවත් ස්ටයිල් සයනෝමෙන්ඩම මෙතනින් ඒ ඔයා ශේෂ් කරගන්න පුලුවන් ඉතිං ඔයාට ඕනෙ නම් ඔයාගේ අයිකන්ස් ඇනිමේට් කරගන්න මේ පලාලගින්නෙක යුස් කරලා පුළුවන් මේ නිමේට බහ්න එක කලික් කරලා ඔයා කැමති විදිහට ඔයාගේ අයිකන්s ඇනිමේට් කරගන්න තියෙන්නේ. ඉතිං ඔයාට පේන ඇති මෙතැන ඔටුන්නක අයිකරණ එකක් තියෙන සමහරයිකන්ස් වල ඒ තිෙෙනෙ ප්‍රෝයිකන්ස් ඉතින් ඒ අයිකරණ එක නැති ඕඩම අයිකරන්න එකක් ඔයාට ්‍රීස් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතිං අයිකරණ එක සිලෙක් කරගත්තට පස්සේ. ඔයාට පුළුවන් ඔයාගේ ඩිසයින් එක, ඒ අයි කරන්න එක පNG එකක් විදර රඩ කරගන්නත් එහම නැනම් Sස්විG එකක් විදර ඇඩ් කරගන්නත් ඉතිං ඔයා කැමති විදිහට ඔයාගේ අයිරනක ඇඩ් කරගන්න තියෙන්නේ මම මේ විදිහට ඉන්සර්ටෑස් Sස්වG කියන බට්ක ලික් කරොත් මෙන්න මේ විදිහ පප් එකක් කියෙන එකට හේතුව තමයි මගේ ්‍රී අයිකන්ස් ප්‍රමාණය මම යුස් කරලා ඉවරයි ඉතිං ඒ නිසා මට තවත් අයිකන්ස් ඩනලඩ් කරන්න දෙන්න නිසා ලිමටඩ යිකන් ප්‍රමාණයක් තමයි මේ ගොලන් අපි ඩවන්නलोඩ් කරන්න දෙන්නේ. හැබැයි එකට ප්‍රශ්ණයක් නෑ මේ විදිහට අයිකන් වලට අපට ියස් කරන්න පුලන් පලගන්ස් ඕනේ තරං මේ පලාගන් සට්ගේ තියෙනවා. ඉති මෙතන ඔයායිකන් කියර්ශ් කොත්ත එහෙම ඔයාට මේ විී පලාගින්න් ලිස්්ක්ම බලාගන්න පුළුවන්. මෙතනින් ඔයා කැම්මති ප්ලගින්නේ කක්සිලෙක් කරගෙන IDකන් ඇඩ් කරගන්න ඔයාට පුළුව. පස්ස අපි කතා කරන්න යන ලගන්න එක තමයි කසිස්පෝ ඒකෙන් අපි කරන්නේ ක පැට් අපිට ඕන විදිහට ඇඩ් කරගන්න එකස්පෝ මෙන්න මේ කොලපාඩ ලගින්න එක තමයි අපේ ්ලගි එක මේක කලික් කරහම ඔයාට මේ විදිහෙ පප් එකක් බලාගන්න පුළුවන් ඉතින් මෙත්තනින් ඔයාට ඕන නං්‍රීබිල් ක ප් සිලෙක් කරගන්න පුළුවන් එහෙම නැත් නං ඔයාට ඒ ජනරට් කල පැල් සිලෙක් කරගන්න පුළුවන් ඉතිං ඔයා මේ ජනරේට්ගෙන බට්න එක ලික්කරොත් හැමවෙලේම අලුත් කල පැලට් එක ජනරේට වෙනවා ඊට පස්සේ ඔයා කැමැති කල එක ආවට පස්සේ මේ විදිහට කලයකුට කලික් කරන්න තියෙන්නේෙ ඔයාට පේනමතිේ කලා එක ඔයාගේ ඩිසයින්් එකට ඇඩ්වෙන විදිහ ඉතිං ඊට පස්සේ තවත් Opපෂස් කීපයක් එතැන පල්ෙ හැන් දීලා තියෙනවා මේ විදිහට කල සපිට ජනරේට් කරගන්න පුළුවන් ඉතිං අපිට අපිට වශ කල පැලට්ට අපි දැනටත් හදාගෙන නැත් නං අපිට ෆිගම එකේදීම කල පැලට්ක හදා ගන්න මේ ්ලගින්න වුස් කරගෙන පුළුවන් වෙනවා ඊට පස්ස අපි කතා කරන්නේ යන්නේ අන්ස් පලශ් කෙන ්ලගින්න එක ඔයා හල ඇති අන්ස්පලශ් කෙන වෙබසයිට් එක ගැන ඒ වෙබසයිට් එක තියෙන්නේ ප ්‍රීමජ අපිට ක commercialල් य එකට හරි පසල් ය එකට හරි පවිච්ිරන්න පුළුවන් ඉතින්ඒ බ්සයිට් එක यස් කරගෙනන තමයි මේ ලාගින්න එක ක්‍රියට් කලා තියන්නේ අප මෙතන අන් පලශ් කෙලර්ච් කරෝති මෙන්න මේ විදිහට පලවිනිටම එන ලගින්න එක සිරෙක් කරගන්න තියෙන ඊට පස්ස මේ රන් කියන බට්න ලිකරොත් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහ පප් එකක් බලාගන්න මෙතනින් ඔයාට අවශ්‍ය විදිහ මේජස් ඔයාගේ ඩිසයින් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඊ විතරක් නේමෙයි ඔයාට අව ඉමේජස් සර්් කරලා ඔයා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා කැමැති එලිමන්ට් එක සිලෙක් කරලා තියේදේ ඔයාගේ මේජික තෝරන්න තමයි තියෙන්නේ. එතකොට අට බලාගන්න පුළුවන් ඒ සිලෙක් කරපු ඉමේ්චික ඔයාගේ එලිමෙන්ටි එකකට ඇඩ්වෙන විදිහ. එහෙම නැත්නං කොහෙත් සිලෙක්රලා නැතුව තියෙද්දීත් අපිට ඉමේ්ච එකක් කැඩ් කරගන්න පුළුවන් මම මේ ලික් කරෝති ඔයාට බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉමේච් එක ඇඩඩුන විදිහ ඉතිං මට ඕන විදිහට මේක රීසයිස් කරගෙන මගේ යුI එකට ඉමේජික ඇඩ් කරගන්න තමයි තියෙන්නේ ඉතිං අපි සාමානෙෙන් ඩිසයින්් එකක් කරද්දිී ඩමීමේජ යස් කරනවනං අපිට වෙලා විතුර කරගන්න පුළුවන් විදිහක් තමයි මේ අන්ස්ප්ලශ් කියන මේජ් පලගින්න එක ය කරන එක ඉතින් අපි රැතකොට වෙන කොහවා තිමේජස් වෙනවා හොහො ඉන්නවශ්‍ය වෙන නෑ අන්ස්පලශකෙන් කොපිරට් ්‍රී ීමජ පාවිච් කරගන්න පුළුවන් ඊට පස්ස අපි බලන්නන්නේ න්නේටට designයින් කියන පලගින්න එක ඒකං වෙන්න මෙන්න මේ වගේ දෙයක් අපි මොකක් හරි වෙබ් සයිට් එකක ලිං එකක් දුන්නොත් මේ පලගින් එකට පුළුවන් වෙබසයිට් එකේ තියෙන ඩිසයින්් එක ෆිග්ම ෆයිල් එකක් විදිහට අපිට ක්‍රියට් කලා දෙන්න. මෙන්න මේ විදිහට මම ප්ලගින්නේ කුඩ ලික් කරො. ඊට පස්සේ මේ එන පොප් එක රන් කියන බට්න එක කලික් කරගත්තොත් මෙන්න මේ විදිහ පප් එකක් ඔයාට බලාගන්න බලළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාට අවශ්‍ය වෙබසයිට් ලිංක් එක මෙතනට පේස් කරගන්න. ඊට පස්සේ ඔයාට ස්ක්‍රීන් සයිසික මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ, ම්පෝර්් කෙන ට් එක ලි කරන්න තියනෙ දැනට මම තිය වාලකම තියෙද්දී ඉම්පෝට් කරගන්නවා මෙන්න මේ විදිහට මගේ ඩිස්සයින එක ක්‍රිය්න ගමන් තිෙන්නේ හරි මගෙන් ඊට පස්ස හනවා මේ මිසි ෆොන්ස් රගන්න කිය මම කැමතිනම් මේ ඩනලෝඩ කලලා ඉන්ස්ටෝල්රගන්න පුුවන් එහම ැත් නම් මට මේක ලෝස් කරගන්නත් පුළුවන් ඊට පස්සේ මම මේ පප් එක ලෝස් කරත් ඔයාට පේනමැති මගේ කැන්වස් එකේ අලුත් ්‍රරේම් එකක් විදිහට Apple වෙබසයිට් එක හෝම් පේජ එක ඩිසයින් එක හැදිලා තියෙන විදිහ ඉතින් මට පුළුවන් මේ එලිමස් එඩිට් කරන්න මේ ඩිසයින් එක මම මේ ටයිට් එක කලික කරොත් මේ විදිහට මට පුළුවන් ඒ තියෙන ටෙක්ස්ට පවා ච් කරගන්න ඉතිං ඔය විදිහට තමයි මේ ලගින්න එක වැඩ කරන්න ඉතින් මේක අපට ුස් කරන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී ඔයා හිතන්න ඔයා ඩිස්සයිනවලට බිගෙන කෙනෙ කියලා ඒවාගේ වෙලාට ඔයා පුළුවන් මොකක් හරි වෙवेබ්සाइට් එක තියෙන ට්‍රක්ෂ එක ස්ටඩී කරන්න මේ පලාගින්නක यස් කරන්න ට පස් අපි කතා කරන්න යනේ මොකප් කියන ලගින්න එක ගැන ඒ ්ලගින්න එකේ නම තියෙනව මොකප් ලගින් කියලා විදිහට ඒ ලගින්න කියනේ එක තියෙ මොකප ලගින් කියලා මම මේ විදිහට මගේ ස් බ එක searchර්ච් කරගන්නවා ඔයාට පේන ඇති මෙන්න මේ උඩින්ම් අාවු ්ලගින්න එක මම මේක මේ විදිර ලික් කරගන්නවා ඊට පස්සේ මේ විද්‍යහපප් එකක් මට බලාගන්න පුළුවන් මෙතනින් මම කැබමති මොකප් ටයිප් එක සිලෙක් කරන්න තියෙන්නේ ම මේ විදිහට මට අවශ්‍ය ඩිවයිස් එක සිලෙක්කරොත් ඒ යන ඩිවයිසකුඩ මේ විදිහට කලික්කරොත් මේ විදහ පොප් එකක් මට බලාගන්න පුළුවන් මෙත්තා නිනුත් මම කැමති වීව එක මට සිලෙක්කරගන්න පුළුවන් ඉතින් මම මෙන්න මේ වීව සිලෙක් කරනවා. ඊට පස්සේ මට තියෙන්නේ මට ඇඩ් කරන්න ඕනේ ෆරේම් එක සිලෙක්කරගන්න එක. ඉතින් මේ විදිහට එක තාම ලෝඩ් වෙනවා ඊට පස්සේ, මෙන්න මේ අයික එක කලික් කරගෙන මට පුළුවන් මංකැමති ඩිසයින්් එක තෝරගන්න මට තියෙන්නේ මේක මෙහෙම තියබ්දී මෙන්න මේ මගේ ඩිසයින් ෆයිල් එක තෝරණ එක ඉතිං ඔයාට පේනවැති මෙන්න මේ විදිහටේ එක කප්ලයි ුුණ ඉතින් මට පුුවන් මේ ක්‍රප් කියන ඔපෂණ එක දීලා ඩිවයිසික සයිසි එකට එක කරොප් කරගන්න ඔයාට පේනමැති ඒක ප්ලයිුන විදිහ න් මට පුුවන් මේ පේස්ට කියන බට් එක කලික් කරලා මගේ කැන්වසකුඩට මේ පේස් කරගන්න හැබැයි ඔයායටට පේන ඇති මෙතැන පෝ කියලා ලේබල් එකක් තියෙනවා ඉතින් මේක ප්‍රෝ මොකප් එක ඉතින් මට මේක ඇඩ් කරන්න විදිහක් නෑ ඉතින් මේ කේ මේ ප්ලගන් එකේ ෆ්‍රී මෝකප්ස් පවා තියනවා ඉතින් මට පුළුවන් ඒ ෆ්‍රී මොකප් එක තෝරලා මටෝන විදිහේ ඩිසයින් එක හදාගන්න ඉතිං අප මේ වඩ එකෙදි කතාකරා කොහොමද ෆිග්ම වලතියන පලගන් ස අපි යස් කරගන්න කියලා. ඉට පස්ැ අපි කතාරා ෆිග්ම වලදි අපට ගොඩක් ප්‍රෝජනණත්වන පලාලගීන්ස් කියේපයක්. ඉතින් මේ පලගින්න්ස්ලට අමතරව ඔයාට පුළුවන් ඔයා කැමති ප්ලගන්න එකක් තියෙනවනං සච් කරලා ඔයා කැමති විදිහට එව යස් කරගන්න. ඉතින් අපි ඊළංඟ වඩෙ එකද බලමු කොහොමද අපේ ෆිග්ම designන්ෆස් අනිෙක් ටූල් එක ඉන්ටපරේට් කරගන්න කියලා